මෙවර මහමැතිවරණෙන් අපේ ජනබල පක්ෂයට ජාතික ලැයිස්තුවෙන් හිමි වූ මන්ත්‍රී දුරේ සඳහා එහි මහලේකම් පූජ්‍ය වේදිනගම විමලති සීමයන් විසින් තමන් වහන්සේ පත් කරගන්නා ලෙස මැතිවරණ කොමිසමට දැනුම් දීමත් සමග අර්බුදකාරී තත්වයක් හටගත්තා. ඒ අනුව අර්බුදයේ විසඳා ගැනීම සඳහා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා නීතිපතිවරයාගෙන් උපදෙස් පැතුව අතර එහිදී නීතිපතිවරයා මැතිවරණ කොමිසමට උපදෙස් ලබා දුන්නේ අපේ ජනබල පක්ෂයේ ලේකම් ලෙස වරම හිමි කරගෙන ඇති පුද්ගලයාගේ සහ මැතිවරණ කොමිසම පක්ෂ ලේකම්වරයා ලෙස සලකන පුද්ගලයාගේ නාම යෝජනාව බාර ගන්නා ලෙසයි. මේ අතර මිහින්තලේ රජමහා විහාරාධිපති පූජ්‍ය වලවා හැඟුණු වැවේ ධම්මරතන හිමියන්ද අර්බුදයේ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. මම මුලේ ඉඳලම කිව්වානේ භික්ෂුන් වහන්සේලාට ඡන්ද දෙන්න එපා. සිව්පස්යෙන් උපස්ථාන කරන්න කියලා. කොයිතින් 67000ක් විතර ජනතාව මේක අහලා නැහෙනි. අද ශාසනයට වඩා වටිනාකම ලැබෙන්නේ දැන් ආසනයට. අනේ පින් සිද්ධ වෙයි. මේකවත් ආදර්ශයට අරගෙන මතුවේ පැවැත්වෙන මැතිවරණයකටදී භික්ෂුන් වහන්සේලාට ඡන්දය නැත්තම් කතිරෙන් උදව් කරන එක නවත්තලා සිව්පස්යෙන් උපස්ථාන කරන්න කටයුතු කරන්න කියලා ඉල්ලීමක් කරනවා. අද පැවති මාධ්‍ය හමුවකදී පූජ්‍ය බද්දේගම සමිත හිමියන්ද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. අපේ හාමුදුරන් වහන්සේලාගෙන් නමස්කාර පූර්වකව ඉල්ලනවා මෙය හැකික්මනින් සාමකාමීව විසඳා ගන්න හැටියට. එහෙම නොවෙනොත් රටේ ජනතාව තුළ අනුරාධපුර නැගෙනහිර ආසන සංවිධායකවරිය අද අනුරාධපුර පොලිසියට පැමිණිල්ලක් ගොනු කළා. අද දිනේ එම පක්ෂයේ තවත් අපේක්ෂකයෙකු විසින් පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් ඉල්ලා සිටි අතුරුදන්ව සිටින බව පැවසෙන පක්ෂයේ ලේකම් හිමියන් සොයා දෙන ලෙසයි. අපේ ජනබල පක්ෂයට 67000ක ජනතාවගේ ඡන්ද ලැබුණේ මේ මහලේකම් හාමුදුරුව පාර්ලිමේන්තුවට යවන්නවත් එහෙම නැත්නම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරුලිය රත්න ස්වාමින් වහන්සේව පාර්ලිමේන්තුවට යවන්නවත් නෙමෙයි මේ 67000ක ජනතාවගේ ඡන්ද ලැබුණේ මේ ගලගොඩත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට යනවා කියපු නිසා. අපි පදාදා දිනේ වෙනකොට මේ ප්‍රශ්නය විසඳගන්න බැරි වුණොත් මාරාන්තික උපවාසයකට එළමෙන්න සූදානම් වෙලා ඉන්නවා මම. මේ අතර පූජ්‍ය වේදිනගම විමලති සීමයන් අදත් මාධ්‍ය හමුවේ පෙනී සිටියා. අදත් කොමසයිස්තුමත් එක්ක පැහැදිලිව කතා කළා. කොමසයිස්තුමා කියන්නේ මම මේ පද්ධතිය තුල එක පුජ්‍යලෙක් විතරයි. මේ අර්බුද සමනය කරන ඒවා මගේ කාර්යභාරය නෙමෙයි. උසාවි නීති වලට යන එකත් මගේ කාර්යභාරය නෙමෙයි. නමුත් මම අනිත් අයගේ අදහසුම සම්මෝනේ මම ඒකට කාලයක් ගන්නවා කියලා. මම කිව්වා මේ විස්තර කලින් පාර්ලිමේන්තුවට යන්න අවශ්‍ය මූලික ටික සූදානම් කරගන්න මේකේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරේ නම් කරන්න කියලා. බොහෝ දුරට උත්සාහ කරනවා මේ කණ්ඩායම් ටික විස්තර කලින් පාර්ලිමේන්තුව යන දින පාර වහලා පේන ඔක්කොම ටික කොහොමද උසාවි ගන්නේ අවලා මේ මන්ත්‍රී ධූරේ අවුරුදු 5ම නොදී ජාතික ව්‍යාපාරයේ මහ පොළොවට සමතලා කරා. කෙසේ වෙතත් අපේ ජනබල පක්ෂයේ ලේකම් පූජ්‍ය වේදිනගම විමලති සීමයන් අද පසුරුවේ පැහැරගෙන ගොස් ඇති බවයි වේදිනගම විමලති සීමයන්ගේ මාධ්‍ය ලේකම් පූජ්‍ය හුණුපිටියේ චන්ද්‍රසිරි හිමියන් ප්‍රකාශ කළේ. මට දැනගන්න ලැබුණා සවස 5ට පමණ ජාතුරලී රතන හඳුරුවන්ගේ ඉල්ලීමකට පරිදි අපේ වේදිනගම විමලති සාහඳුරුව ජනාධිපතිවරයා හමු වෙන්න එතුමන්ගේ නිවස ආසන්නයට ගිහිල්ලා තියෙනවා. එහිදී අපේ ගියේ පිරිස මගහරවල ඒ අය වෙනම මිරිහාන පොලිසිය වෙත පිටත් කරලා වේදිනගම විමලති සාහඳුරුවන්ව අතුරලී රතන හඳුරුවන්ගේ වාහනේ දාගෙන පලා ගිය බවට මට දැනගන්න ලැබුණා.